අයිබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී 9 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම අශින්ක දුනුතිලක මම වෙනුරි ගින්නලිය මලිම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අත්අඩංගුවට ගැනීමේදී නීත්‍යානුකූලව ක්‍රියා කරන්න ජනපතිගෙන් වැඩවලන පොලිස්පතිට උපදෙස් ජාතික ගීයනු දේශපාලනය කළ UNP ආණ්ඩුව මේ ජාතික ගීයවල කියන්නේ රටක එකයි දේශපාලන උමනාවට ජාතික ගීය දෙමලෙන් කිව්ව ඔයාලගේ ඡන්ද ටික ගන්න ඒක දේශපාලන උපක්‍රමයක් රංජන් රාමනායක හෙට අධිකරණයේ හමුවට මෙරට ඉදිරි ගමනට ලොව බලවත් රටවල් හතරක පූර්ණ සහාය හමුදාව හැරගිය පිරිසට පොදු සමා කාලයක් දේශීය ප්‍රවෘත්ති ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයින් පැය 24ක් තුල මෙරටට පැමිණියා ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා රිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ජනාධිපතිතුමා හමු වුණා. දෙරටම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බැවින් MCC ගිවිසුම සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් උදහස් සැලකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණයේ පාදක කරගත් ශ්‍රේෂ්ඨ සංවර්ධනයට සූදානම්ින් සිටිනවා. එහෙයින් තාක්ෂණයේ මූලික කරගත් කර්මාන්තවල ආයෝජන සඳහා ඇමරිකාවට ඇරියුම් කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම චීන විදේශ අමාත්‍ය වැන් යී මහතාද ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා කළා. ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇති බව ජනාධිපතිතුමා චීන විදේශ අමාත්‍යවරයා හමු වී කියා සිටියා. චීනය ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය හා ප්‍රගතියේ දිගුකාලීන හවුල්කරුවෙකු බව පෙන්වා දුන් චීන විදේශ අමාත්‍යවරයා චීනය විශ්වාසදායක මිතුරක් බවද අවධාරණය කළා. ජනාධිපතිතුමා සමග කළ පුළුල් හා ගැඹුරු සාකච්ඡාවලින් පසු දෙරටේ පවත්නා ශක්තිමත් සම්බන්ධතා තවදුරටත් වර්ධනය වනු ඇති බවයි චීන විදේශ කටයුතු අමාත්‍ය වැන් ඊ මහතා වැඩිදුරටත් කියා සිටියේ. රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැවරොයි මහතාද අද පස්වරුවේ ජනාධිපතිතුමා හමු වුණා. තමා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සේවයේ නිරතව සිටියේදී දක්නට ලැබුණාට වඩා සාධනීය පරිවර්තනයක් ශ්‍රී ලංකාව තුළ සිදු ඇති බවයි රුසියානු විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා හමු වී කියා සිටියේ. ආර්ථික සංවර්ධනයේ මානවවාදී අභිලාෂ හමුදා සහයෝගීතාව හා අන්තර්ජාතික සමදතා පිළිබඳ මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වුණා. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව යළි තහවුරු කරමින් ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල මෙම නියෝජිතයින්ගේ පැසසුමට ලක් වුණා. ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෑම ශ්‍රේෂ්ඨයකම කඩිනම් සංවර්ධනයක් අත්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට පූර්ණ සහය ලබා දෙන බවයි විදේශ නියෝජිතයින් මෙම සාකච්ඡාවලදී අවධාරණය කළේ. මේ අතර රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැවරොයි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමු වීමට කටයුතු කළා. මෙරට අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ශාස්ත්‍රයේ පුළුල් කිරීම සඳහා ජපානයේ සහය අඛණ්ඩව ලබා දෙන බව එරට පාර්ලිමේන්තු නියෝජිත කොසෝ යමමොටෝ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ප්‍රකාශ කළා. ඒ මහතා අග්‍රාමාත්‍යවරයා හමු අවස්ථාවේදී මේ බව කියා සිටියේ. මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ජපාන රජයේ සහය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. එසේම ජපාන සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. වත්මන් ආණ්ඩුවත් උතුරේ ජනතාවත් ඈත් කිරීමට කටයුතු නොකරන්නේයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙමළ මාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. අර්ලිගා මන්දරේදී දෙමළ මාධ්‍ය ප්‍රධානීන් සමග විශේෂ හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළා. දෙමළ මාධ්‍ය භාවිතා වෙන විදියට මගදී හුඟක් රුකෝ ආණ්ඩු විරෝධී හෙඩ්ලයින්ස් තමයි යවෙන්නේ හැමදාම. ඊයේ හෙඩ්ලයින් එකක් තිබුණා උතුරේ ජනතාවගේ එකම විසඳුම තියෙන්නේ ඉන්දියාවේ කියලා. ඒතකොට ජනතාවගේ මූලික ඔයාලා ඔළුව හදන්නේ කොහටද? අර ජනතාවයි ආණ්ඩුවයි අතර තියෙන සම්බන්ධතාවය හැක් කරන ගැනීමෙන් කිසිම අවුරුදු 30 දැන් අවුරුදු ගණනාවක් තිස්සේ එක කෙරුණා. තවමත් ඒක දිගට කරගෙන ගියොත් කරගෙන යන්නේක වැරදි කියන මතය තමයි අපි ලං ඉන්නේ. අපිට මෑත කාලේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කඳුරට ජනතාවන්ගේ රුපියල් 1000 පඩි වැඩි වීමේ ප්‍රශ්නය. ඒකට ප්‍රශ්නේ කොයි වගේ කාලයකදී විසඳුම ලබා ගන්න පුළුවන් කියන එක. දැනටමත් ඒක මේ සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ අවශ්‍යතාවය පිළිබඳව අපි සමාගම් එක්ක සාකච්ඡා කරගෙන යනවා.
අගමැතිතුමනි 13 plus කියන ඔබතුමාගේ මතය දැන් කොහමද තියෙන්නේ? ඒක එහෙමමයි. වෙනස් වෙලා නැහැ මත. අවුරුදු 70ක් දෙමළ දේශපාලකයන් රැවටුවා. ජනතාව රැවට්ටුවානේ අවුරුදු 70ක්. ජනතාව ඒකනේ මම මුලින්ද කිව්වා ඔයාලත් ඒකට හවුල් වුණානේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණානේ පහුගිය කාලේ. අවුරුදු 4ක් යාලා එක ප්‍රශ්නයකටවත් උත්තරයක් දෙපෙව්වා. යාලට ඡන්ද දීලා යාලගේ ආණ්ඩුව පිටවලා ආණ්ඩුව රැකගත්තේ තියෙන්නේ දෙමළ දේශපාලන පක්ෂයනේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියන්නේ තියෙන්නේ ආණ්ඩුව. සර් දැන් යාපනයේ ගියාම අපි මිනිස්සු දැක්කේ සර්. යාපනයේ ලයිට් කණුව නගින්නේ සර් කළුතර මිනිහා. අඩුගානේ TN එකට බැරි වුණා උතුරේ මිනිහෙකුට රස්සාවක් දෙන්න. ඈ යාලට කොහොමද මද්දිපුන්නේ? නේද රස්සාවක් දීලා දෙන්න අවශ්‍යතාවයක් තිබුණා නම් ආණ්ඩුවෙන් ඉල්ලගන්න තිබුණානේ. සර් ඒක සර ආණ්ඩුව සම්පූර්ණ ආණ්ඩුව යාලගේ අතේ නේ රැකුනේ. ඇත්තම දෙමළ ජනතාවටත් මේ රට ගැන හැඟීමක් බැඳීමක් තියෙනවා. හැබැයි දැන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්නේ නැහැ කියලා කතාබහට ලක් වෙලා තියෙනවා. අපි තාම දන්නේ නැහැ ඉතින් ওই පත්තරවලින්ම කියන ඒවා නේද? කියන්නේ ජාතික ගීයවල තියෙන්නේ රටක එකයි. දේශපාලන උමනාවට ජාතික ගීය දෙමළෙන් කිව්වා ඔයාලගේ ඡන්ද ටික ගන්න. ඒක දේශපාලන උපක්‍රමයක්. අත්අඩංගුවට ගැනුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වන විට ඒ මහතා කොළඹ අපරාධ කොට්ටාසය බාරයේ පසු වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වුවා. ඒ අනුව ගංගොඩවිල මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කර ඇත්තේ සැකකාර රන්ජන් රාමනායක මහතා අත්තරංගුවට ගන්නා ලෙසයි. අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරීවලට අනිසි බලපෑම් එල්ල කිරීම රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඇති චෝදනාවයි. ඒ මහතා අධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකු සමග පැවැත්වූ දුරකථන සංවාද පරීක්ෂා කිරීමේදී විනිසුරුවරුන්ගේ රාජකාරීවලට රන්ජන් රාමනායක මහතා අනිසි බලපෑමක් සිදු කර ඇති බව කොළඹ අපරාධ කොට්ටාසයේ අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ 2 ව්‍යවස්ථාවට අනුව අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීමේ වරද රන්ජන් රාමනායක මහතා සිදු කර ඇති බව කොළඹ අපරාධ කොට්ටාසයේ වැඩිදුරටත් අධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියා. එම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව අධිකරණ කටයුතු වලට හෝ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරී වලට බලපෑමක් කරන්නේ නම් එම පුද්ගලයාට එරෙහිව මහාධිකරණයක් මගින් දඩයක් සමග වසරක සිරඳඬුවම් නියම කළ හැකි. එවැනි පුද්ගලයෙකුට වසර 7ක කාලයක් ඡන්ද හිමියකු වීමට ජනමත විචාරණයක් පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය දීමට හෝ රජයේ කිසිදු තනතුරක් දැරීමට සුදුසුකම් නොලබන බව එම ව්‍යවස්ථා ප්‍රතිපාදනයේ සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්තරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබුණා. ඒ අනුවයි එම කොට්ටාස නිලධාරීන් මෙසේ අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ වරෙන්තුව ලබා ගැනීමට කටයුතු කළේ. අධිකරණ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රන්ජන් රාමනායක මහතා අත්තරංගුවට ගැනීම සඳහා මාදිවල පිහිටි මන්ත්‍රී නිවාස වෙත පැමිණියා. එහිදී අත්තරංගුවටගත් රන්ජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ටාසයේ වෙත රැගෙන යනු ලැබුවා. මන්ත්‍රීවරයාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රකාශ ලබා ගැනීමටයි කටයුතු කරමින් සිටින්නේ. අත්තරංගුවටගත් රන්ජන් රාමනායක මහතා හෙට දිනේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්ිටු වීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. මේ අතර රන්ජන් රාමනායක මහතාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී විවිධ අදහස් පළ වුණා. පක්ෂයට ලැබුණු විවිධ පැමිණිලි සියල්ල සැලකිල්ලට අරගෙන පක්ෂය විසින් පක්ෂ නායකතුමාට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසුව එතුමා තීරණය කරනු ලැබුවා රන්ජන් රාමනායක මැතිතුමාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව තහනම් කරන්නත් ඒ වගේම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරලා එය අනුමත කරගන්නත් තීරණය කරනු ලැබුවා. රන්ජන් රාමනායක මහතාගේ ප්‍රශ්නය පිළිබඳ ඉතාමත්ම කනගාටුයි ආගමික විශේෂයෙන් බෞද්ධාගමට ඒ වගේම අනික් ආගම් වලට YouTube එක හරහා ගියපු ප්‍රචාරය තුළ විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා. මේක විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නැත්නම් පක්ෂයක් හැටියට මේක ඒ අයගේ දැනුවත් වීමෙන් හොයන්නරලා ඉඩ දෙනවා. රන්ජන් රාමනායක මේ හඬපට එළියට ආම තුල පහුගිය යහපාලනේ මේ රටේ උගතුන් බුද්ධිමතුන් කියලා ඉන්න විනසුරුවන්ව අද නැති කරලා ඉවරයි. කලාකාරයින්ව නැති කරලා ඉවරයි. දේශපාලඥයන්ව නැති කරලා ඉවරයි. පොලිසිය විනාශ කරලා ඉවරයි. වොයිස් කඩ දාගෙන රට විශාල අවුල් භාගයට පත් වෙලා තියෙනවා. ඒක අපි දකින්නේ
සමාජ මේ සමත් සදාචාර පද්ධතිය විශාල පිරිහීමක් මේ රටේ සියලු දෙනාම අද බලාගෙන ඉන්නවා මේකට යම් කිසි කටයුත්තක් වෙයිද කියලා. අපි දන්නවා මේ එළිය ඉන්න ඕන මිනිස්සු ඇතුළට ගිහින් තියෙනවා මේ ප්‍රශ්න නිසා. යහපාලනය කිව්ව රජේ බලයටපත් වෙලා කරලා තියෙන්නේ රන්ජන් රාමනායක පාවිච්චි කරලා පොලිසියේ අධිකරණයේ අය ඇපේට තබාගෙන කටයුතු කරලා තියෙනවා. එයත් එක්ක කතා කරපු සියලු දෙනාම බඩේ කින්දරෙන් ඉන්නවා කියලා අපට ආරංචි. පහුගිය යහපාලන රජෙත් එක්ක ඩීල් දාපු පාර්ලිමේන්තුවේ හිටපු කට්ටිය ගැන තමුන්නාන්සලට ඉදිරි කාලේ බලා ගන්න පුළුවන්. රජය මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරලා තිනවන රාජ්‍ය නිලධාරීන් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරලා තිනවන මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න මේ පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. එක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීක හැටියට ඉන්න ලැබීම ගැන අපි කනගාටුයි. අපේ අතිපූජනීය මහානායක සාන්දරම් වහන්සේට අපහාස කරමින් ප්‍රකාශපත් කරපු මිනිස්සෙක්. කිසිම ආගමකට ගෞරවයක් නැති. ක්‍රිස්තියානි ආගමකටත් ගෞරවයක් නැති මිනිස්සෙක්. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈවගන්තිය 90 අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්. ඒ අනුව යබෙක් අධිකරණයට බලපෑම් කළාය කියන එක ඔප්පු කළොත් වසරක සිර දඬුවමක් සහ දඩයකට යටත් විය යුතුයි. ඒ වගේම වසර 7ක ප්‍රජා අයිතිය තහනම් කිරීමක් කළ හැකියි. ජනාධිපතිවරට අපි කියනවා කරුණා කළා මේ සංසරණය වන හඬපට වහාම වාරණය කරන්න. මේ අදාළ පුජ්‍යලයා මොන වගේ මානසිකත්වයෙන් පෙරලෙකද කියන්න අපි දන්නේ නැහැ. විසඳිය යුතු තැන් දෙකයි තියෙන්නේ. ඉක්මනින් වෛද්‍යවරයෙක් ළඟට දාලා එක්කම ඌ අංගොඩ යවන්න ඕන. එහෙම නැත්නම් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්න ඕන මාස 6ක්වත්. බුදුහාමුදුරුවෝ ගැන යසෝදරා ගැන කොච්චර ලස්සන පුරාවෘත්ත අපි අහලා තියෙන්නේ. දැන් මූ බලාගෙන මූ අම්මගේ මිනිහෙක් නේ මූ. ඒ කියන්නේ මාර විෂයන් තොගයක් දන්න එකෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හම්බේ අද පෙනී සිටියා. ඒ රෝහලින් පිටත්ව ගිය වහාම එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය කර තිබූ නියෝගයකට අනුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිටත්ව ගිය රාජිත සේනාරත්න මහතා මාධ්‍යට දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරයක්. ඊයේ රාත්‍රියේ රෝහලින් පිටව ගිය රාජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. පැය 3කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඉන් අනතුරුවයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගියේ. පසුගිය දෙසැම්බර් 26 වන දින සිට දින 18ක් තිස්සේ නාරහින් පිට ලංකා පෞද්ගලික රෝහලේ නිවාසකව සිටි රාජිත සේනාරත්න මහතා රෝහලින් පිටව ගියේ ඊයේ රාත්‍රියේදී. රාජිත සේනාරත්න මහතා රෝහල්ගත වූයේ ආන්දෝලනාත්මක සුදුවැන් සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටියේ. රෝහලේදී අත්අඩංගුවටගත් මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් වෙත යොමු කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරයට නියම කෙරුණා. එහෙත් ඔහු රෝහලින් බුදාහැරීමට ඔහුගේ වෛද්‍යවරයා ඉඩ ලබා නොදීම හේතුවෙන් එම රෝහලේම නතර වී සිටියා. පසුව අධිකරණයේ මගින් ඔහුට අප නියම කෙරුණා. ඒ රෝහලින් පිටව ගිය විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බව දන්වමින් මන්ත්‍රීවරයාට අප ලබා දීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේ මේ අතරයි. එම පෙත්සම ලබන 17 දා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. රාජිත සේනාරත්න මහතා අප මත මුදා හැරීමට කළ නියෝගය සංශෝධනය කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා තිබෙනවා. පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර ඇති රාජිත සේනාරත්න මහතාට මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමටද කොළඹ මහාධිකරණයේ ඊයේ නොතිසි නිකුත් කළා. මේ අතර සුදුවැන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සිසු සැකකරුවන් 3 දෙනාද මේ වන විට අප මත නිදහස්ව සිටිනවා. ඒ මාධ්‍ය හමුවට එක් වූ 2 දෙනා හා ඔවුන්ට රුපියල් 120,000 ලබා දෙන බවට පොරොන්දු වූ බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් යනායයි. අත්අඩංගුවට ගැනීමේදී සුපරීක්ෂාකාරීව සහ දැඩිව නිත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිමල්ල පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. අත්අඩංගුවට ගැනීම දඬුවමින් කොටසක් නොවන අතර අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරනවා.
එහෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී ඉතා සුපරීක්ෂාකාරීව හා දැඩිව නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසන්තර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. කිසියම් පුද්ගලෙකු අත්අඩංගුවට ගැනීම සිදු විය යුත්තේ අදාළ වගකීම ඉටු කරන නිලධාරීන්ගේ වෘත්තීය තීන්දුව මතයි. එම රාජකාරිය ස්වාධීනව හා කිසිදු බියගැන්වීමකින් හෝ අනුග්‍රහකින් තොරව සිදුවන බවට සහතික කරගන්නා ලෙසද ජනාධිපතිතුමා දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි මහජන නියෝජිතයන් හා වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන් සම්බන්ධයෙන් ඉහතකී රාජකාරිය ඉටු කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි ගෞරවය ලබා දිය යුතුයි. මෙම උපදෙස් සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධයෙන් වෙනසකින් තොරව අදාළ වෙන බවත් කිසිදු තත්වයක් යටතේ හෝ බාහිර අරමුණු වෙනුවෙන් ක්‍රියාවට නැන්වීම නොකළ යුතු බවත් කිසිදු අනවශ්‍ය බලපෑමකට යටත් නොවන ලෙසත් දැනුම් දී තිබෙනවා. දුරදර්ශීව නිසි ලෙස රාජකාරී ඉටු කරන ලෙසත් අවශ්‍ය අවස්ථාවන්හිදී නීතිපති උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙසත් ජනාධිපතිතුමා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. මාර්තු පළමු වනදා සිට වතුකම් කරු දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබෙනවා. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සීලු අංශ කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ. නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍ර ලබන දියුණුවට සමගාමීව එහි ප්‍රතිලාභ කම්කරුවාට හිමිකර දීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. එක්සත් ජාතික පක්ෂ අර්බුදය අනිද්දා වන විට විසඳාගත හැකි බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. සිරිකොත පක්ෂ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එළියට ගිහිල්ලා හැමතිස්සෙම ඇතුලේ කතා කරන ප්‍රශ්න කියනවනම් මං හිතන්නේ ඒක පක්ෂයට කරන ලොකු හානියක්. මාලේකම්වරය වශයෙන් මම උත්සාහ කරන්නේ පුළුවන් තරම් මේ හැමෝම එකතු කරගෙන මේ යන්න. අපේ පක්ෂයේ තීන්දුව එක්සත් ජාතික පක්ෂයෙන් ගන්න. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ විවිධ අදහස් මතවාද තියෙනවා. කොටසක් කියනවා පක්ෂ නායක සජිත් ප්‍රියදාස මැතිතුමත් රණවීර කුසුම මැතිතුමත් කරු ජයසිරි මැතිතුමත් මේ තිදෙනාම එකට එකතු වෙලා යන්න ඕනේ කියලා කියන කොටසක් ඉන්නවා. තව කොටසක් ඉන්නවා සජිත් ප්‍රියදාස මැතිතුමාට පමණක් ඒ ඔක්කොම දීලිවරලා එතුමා යන්න ඕනේ කියලා. මේ ඔක්කොම අදහස් තියෙනවා. බ්‍රහස්පතින්දා මේ පිළිබඳ සාකච්ඡා කරා. ඊට පස්සේ එදා හෝ ඊට ඉදිරි දිනයකදී අවසන් තීන්දුව ගන්න පුළුවන්. එතුමාගේ ප්‍රශ්නයක් නෑ. එතුමා මම එතුමායෙන් ඇහුවා. එතුමා කිව්වා අත් වශයෙන් මගේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. මම දැන් දේශපාලනෙන් ඉවත් වෙන්න ඕන වෙලාවක ලෑස්ති. ඒ වගේම පක්ෂයේ අනාගතය ගැන හිතලා මේ ඔක්කොම එකතු කරලා වැඩපිළිවෙලක් හදලා එතුමා ඕන වෙලාවක ඉවත් වෙන්න ලෑස්ති කියන එක තමයි එතුමා කිව්වේ. පක්ෂ අනාගතය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ ජේෂ්ඨින් මෙන්ම තරුණ කණ්ඩායම් එක්ව ඊට විසඳුම් ලබා ගත යුතු බවයි. තවත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් කීප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඉතා ඉක්මනින් මේ ප්‍රශ්න ඔක්කොම නිරවුල් කරලා කණ්ඩායමක් හැටියට ජනතාව ඉල්ලන විදියට මේ සියල්ලම වෙනස් කරගෙන අලුත් ගමනක් යන්න අපට පුළුවන් වෙයි. දක්ෂෝයි නවකෝයි කනිෂ්ඨෝයි ඔක්කොම එක තැනක තියාගෙන කණ්ඩායමක් හැටියට අපි ඉස්සරහට යන්න ඕන. එක්සත් ජාතික පක්ෂේ මං හිතන්නේ නායකය හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු 25ක් 26ක් මේ පක්ෂයේ නායකත්වයේ දරලා තියෙනවා. එතුමා විවිධ අවස්ථාවලදී උත්සාහ කරා මේ පක්ෂය ඉස්සරහට ගෙනියන්න. ඒත් එතුමාගේ අවසනාවටද අපේ අවසනාවටද මන් දන්නේ නැහැ. එතුමට රටේ නායකයා වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක නිසා මම කියන්නේ මේ සතියන්තයේ පැවැත්වෙන පක්ෂයේ නායකයා තීන්දු කරන අවස්ථාවේදී පැහැදිලිවම ජනතා මතයට ඇහුම්කන් දීලා පක්ෂේ නායකයා හැටියටත් සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කළ යුතුයි කියන යෝජනාව අපි සියලු දෙනාම ඒකමතික වෙනවා. 94 පක්ෂයේ වැටෙන අවස්ථාවේදී පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය එකතු වෙලා රහස් ඡන්දයක් පවත්වලා විපක්ෂ නායක ගැටළු අපි විසඳගත්තා. මගේ ඡන්දයත් අනිවාර්යයෙන්ම ඡන්දයකට යනවා නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට මම ලබා දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධානගත වී කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලිකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ඒකාබද්ධ වැඩපිළිවෙලකට අපි සූදානම්. අත්සන් කරපු ගිවිසුම තුළ අපි එක සන්ධානයක කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියලා අපි නම් කරලා තිබෙනවා. දැන් තිබෙන්නේ ඊළඟට එය
වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පොජන සන්ධානය කියන නම අන්තර්ගත කරලා ඒකේ ලාංඡනය වෙනස් කර ගැනීම සඳහා වන ක්‍රියාදාම. ඉතින් අපි ලාංඡනයක් බදාගෙන දඟලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇතිලා තියෙන තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඒක සන්ධානයක් තුළට ගොනු කරන්න කටයුතු කරනවා. දැන් මතයක් තිබුණා පොජන පෙරමුණේ ලාංඡනය වන පොහොට්ටුව ලකුණ මේ සන්ධානයට ඇතුළත් කරගත යුතුයි කියන. ඉතින් එහෙම වුණොත් පොජන සන්ධානයට ලාංඡනයක් නැතුව යනවා. දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වෙනකොට හැමදාම අපි වෙන ලාංඡනයක් ගත්තේ පුටුව ලකුණ ගත්තේ බුලත් කොලේ ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලාංඡනයේ සුරැකෙන්න ඕන නිසා. ඉතින් බැරි වෙලාවත් ශ්‍රී ලංකා නිදහස් පොජන සන්ධානයේ ලාංඡනය පොහොට්ටුව බවට පත් වෙනවා නම් පොජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ ඔවුන්ගෙන් ඉවත් වෙනවා. කිසි ගැටලුවක් නැහැ. සන්ධානයක් තුල අපිට එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒකන කිසි ගැටලුවක් නැහැ. ලාංඡනය පිළිබඳවත් අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. මෙච්චර කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ප්‍රධාන පක්ෂ බවට පත් වෙලා තිබුණේ. අපේ කඩේට මේක පුරුදු නැහැ. අපේ අයට පුරුදු වෙලා තිබුණේ අනෙක් කට්ටිය යට කර ගැනීම සම්ප්‍රදායයි. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද දෙවන පක්ෂයක් බවට පත් වෙලා දිනනෝ. ඉතින් අපි දැන් පුරුදු වෙන්න ඕනේ ප්‍රධාන පක්ෂයේ ප්‍රශ්නත් එක්ක ගැටෙමින් එකට එකතු වෙමින් රට වෙනුවෙන් එක සන්ධානයකට එකතු වෙන්න. අර කතාවක් තියෙනවනේ එක බිම් මූරෙක් තව බිම් මූරෙකුට අලහාරලා දෙන්නේ නැත. එතුමා අපිත් එක්ක එකට එකතු වෙනවා නම් අපිත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් වෙනත් ක්‍රියාමාර්ගයකට එතුමා යනවා නම් ඉතින් එකට අපිට අදාළ වෙන්නේ නැහැ. 18 වෙනිදා එයාට විරුද්ධව තියෙන අවසන් නීතිමය ක්‍රියාමාර්ගයට ගන්නවා. एसपी सानायक मेत्तुमा डिलान पेरा मेत्तुमा विजित विजयमुनि सोयसा लक्ष्मण न्यापा बेवर्धन मेत्तु ත්‍රිවිධ හමුදාව හැරගිය සමාජිකයන් වෙනුවෙන් පොදු සමකාලයක් ප්‍රකාශනපත් කර තිබෙනවා. පුරා දශක 3කට ආසන්න කාලයක් යුද වාතාවරණය පැවති වකවානුවේ රටදය වෙනුවෙන් සේවය කිරීමට ත්‍රිවිධ හමුදාවට එක් වූ රණවිරුවන් දැවැන්ත කැපකිරීමක් සිදු කළා. විවිධ දුෂ්කරතා හා අපහසුතා හේතුවෙන් නීත්‍යානුකූල නොවන අයුරින් හමුදාව හැරගිය ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. එමෙන්ම එවැනි පිරිසට නැවත ත්‍රිවිධ හමුදාවට එක්ව රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමටද අවස්ථාව පවතින බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. හමුදාව හැරගොස් සිටින සමාජිකයන් වෙනුවෙන් ජනාධිපතිතුමාගේ නියමයේ පරිදි ලබන පෙබරවාරි 5 වනදා සිට දින 7ක පොදු සමකාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් 30 වනදාට පෙර සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට මෙම පොදු සමකාලයේ වළංගු වන බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. සාම්ප්‍රදායික කර්මාන්තවල දියුණුවට මෙන්ම රටේ වේගවත් සංවර්ධනයට බාධා වන ලෙස පනවා ඇති අනපනත් සංශෝධනය සඳහා වත්මන් රජයේ ක්‍රියා කරන බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. වසර 70ක මේ රටේ රාජ්‍ය පාලනය තුල විවිධ අනපනත් විවිධ රෙගුලාසි නිසා සමහර වෙලාවට මේ පාලන ක්‍රමයම අවුල් වෙලා තියෙනවා. සාම්ප්‍රදායික ව්‍යාපාර වලට මැනි ව්‍යාපාරය, ගඩොල් ව්‍යාපාරය, උළු ව්‍යාපාරය, පතල් ව්‍යාපාරය මේ වගේ හැම දෙයකටම අද විශාල වශයෙන් සීමා බාධක ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට නීති රෙගුලාසි ඇවිල්ලා සමහරට දුරදිග හිතන්නේ නැතුවට මේවා වෙනස් වෙලා නිසා. ඒස අපිට සිද්ධ වෙනවා මේවා ගැන යලි විමර්ශනයක් කරලා මේ නීති පද්ධතියින් නැවත සමහර විට රට ගැළපෙන විදිහට වර්තමානයේ ගැළපෙන විදිහට සකස් ගන්න. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අනුව රටේ සංවර්ධන කාර්යයට ගැළපෙන රාජ්‍ය යන්ත්‍රණයක් සැකසීම වෙනම මාධ්‍ය වේදියාගේ වෘත්තීයභාවය ඉහළ නැන්වීමට රජය ක්‍රියා කරන බවද මෙම මාධ්‍ය හමුවට එක් වූ ආචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළා. ජනමාධ්‍ය පුහුණු ආයතනයක් ඇතිකිරීම වැනි ඉතාම ධනාත්මක ඉදිරිගාමී වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ජනමාධ්‍ය වේදියා කියන පුද්ගලයාට තියෙන වෘත්තීයභාවය තාම අපිට රටක් විදිහට ශක්තිමත්ව පිළිහිටවන්න බෑ. නෝ ජනමාධ්‍ය වේදියා කියන ප්‍රමිතියක් හදන්න. ඒ නිසා ඒ වාගේ දේවල් වලට වැඩියෙන් යොමු වෙලා ජනමාධ්‍ය ශේෂ්ත්‍රය ඉහළ නංවන්න වර්තමාන රජය මූලික වශයෙන් වැඩ කටයුතු කරමින් යනවා. ගාලු වරාය සංචාරක වරායක් බවට පත් කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බව රාජමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. ගාලු වරායේ සංචාරක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ඉතිහාසයේ නොවෙච්ච සංවර්ධනයක් ඉදිරි අනාගතයේදී ගාලු වරායට ගෙන ඒමට අපි කටයුතු කරනවා කියන එක අපි කියන්න ඕනි ඉස්සෙල්ලම. පසුගිය කාල වකවානුව තුලදී අපේ රටේ කඩා වැටෙන ආර්ථිකයේ ගොඩනැගීම වැදගත් වෙනවා වරාය සංවර්ධනය කිරීමත් සමග. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් කඩිනමින් මෙම වරාය සංචාරක වරායක් හැටියට ආරම්භ කරන්න. මේ ප්‍රදේශයෙන් යන ලෝකයේ හැමතැනටම යන ක්‍රූස් ෂිප් අවට වරායෙන් එළියේ නවත්තලා ඒ සංචාරකයනුත් අපේ මේ ප්‍රදේශයට ගෙනීමේ වැඩසටහන සඳහා අපිට දෙන්න පුළුවන් පූර්ණ සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. NSBM හරිත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසු සිසුවියන් සංවිධානය කරන අන්තර් පාසල් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. පාසල් 50ක සිසු සිසුවියන් 2500ක් අතුරින් දක්ෂින් තෝරන මෙම තරගාවලිය නම් කර ඇත්තේ රාව 20x20 ජනමිනුයි. කේශරියන්ගේ ගර්ජනාව වෙන තේමාව යටතේ එය ක්‍රියාත්මක වනවා. දක්ෂින්ට පිරිනැමෙන කුසලාණයේද මෙහිදී හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා වෙත ලබා දීමද සිදු කෙරුණා. හපුතලේ ගුවන් අනුතරින් මියගිය නියමුවන් සඳහා People's Insurance රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කළා. මෙම ගුවන් අනුතරින් මියගිය ගුවන් නියමු බලගණනායක බුද්ධි වීරබැද්ද සහ සහායක ගුවන් නියමු බලපන්ති ලුතිනන් ලංකා කුලතුංගෙන නිලධාරින් ඇතුළු හතර දෙනෙකු මෙම අනුතරින් ජීවිතක්ෂයට පත් වුණා. රක්ෂණ වන්දී People's Leasing ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී සුමුදු බණ්ඩාර මහත්මිය එයා වයිස් මාෂල් රවි වීරසිංහ මහතා වෙත ලබා දුන්නා. මෙරට බිහි වූ කීර්තිමත් දේශීය ව්‍යවසායකයෙකු වූද කිංඩම් ඔෆ් රයිගම් පළමුවරට සංවිධානය කළ රයිගම් සම්මුබොඩ් උළෙල කොළඹදී පැවැතුණා. සමාජ මාධ්‍ය ඔස්සේ සිය නිර්මාණශීලීත්වය විදහා දක්වන නිර්මාණකරුවන් වෙනුවෙන් මෙය පැවැත්වෙනවා. රූපවාහිනී මාධ්‍යෙන් ඔබට ගොස් මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරෙනවා. සමාජ මාධ්‍ය හා වීඩියෝ නිර්මාණකරුවන් සඳහා ජාතික සම්මාන මෙන්ම වීඩියෝ විශිෂ්ටතා සහ සමාජ මාධ්‍ය සම්මාන යන කොටස් දෙක යටතේ සම්මාන පිරිනැමීම සිදු කෙරෙනවා. මහාචාර්ය සුනිල් ආරිරත්න, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ යන මහතුරුන් ඇතුළු පිරිසක් සම්මාන ප්‍රදාන උත්සවයට එක්ව සිටියා. ගුණාත්මක අධ්‍යාපනයත් තුළින් රට තුළ දිලිඳු බව අඩු කිරීම මුල් කරගත් බෙල්බෝ පාවහන් ආයතනින් සමාජ සත්කාර වැඩසටහනක් ආරම්භ කළා. කෑගල්ල බෙල්බෝ ආයතනය මේ අනුව අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් දරුවන් සඳහා පොත්පත් ලබා දීම කෑගල්ලේදී සිදු කෙරුණා. මෙම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ පියුම් ඉලේපෙරුම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk